ජයගමු ශ්‍රී ලංකා ජූලි 27 සහ 28 හෝමාගම වස් නැවතුම්පොළ පරිශ්‍රයේදී. අද දින තත්ත්වයට තුඩු දුන් ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රතිවරයා මන්නංගන් සඳහන් කරන්න උත්සාහ දරන්නේ පොලිස්පති ධුරේ එතුමා ධර්මෙන් ආරක්ෂාව හා ඒට අදාළ කටයුතු හා ජනාධිපති වරණය පිළිබඳ පූර්ණ බලය ඇති මැතිවරණ කොමිසමට සහාය වෙමින් කටයුතු කරමින් සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණය 25 වෙනිදා ජූලි මාසයේ පොලිස්පතිතුමාගේ වැඩ තහනම් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කරලා තිබෙනවා. ඒ වාගේම ඒ පිළිබඳ යළි අහන්නට දිනය නොවැම්බර් මාසයේ 11 වෙනිදාට නියම කරලා තියෙනවා. මුළු රටම දන්නවා නොවැම්බර් මාසයේ 11 වෙනිදා වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති වරණය පවත්වලා හමාරයි නව ජනාධිපතිවරයාට දිවුරුම් දෙන අවස්ථාවට පැමිණෙනවා. එතෙක් පොලිස්පතිවරයා අපේ රටේ මැතිවරණය මැතිවරණ කොමසම සමග කටයුතු කිරීමත් ඒ වාගේම අපේ රටේ ආරක්ෂාව පිළිබඳ බරපතල ලොහුවෙත පැවරී ඇති කටයුතු අත්හිටවීමට මෙසේ නිගමනය කිරීම විශාල ආන්දෝලනයකට රට පරිවර්තනය කළත් වෙනවා පාර්ලිමේන්තුව ඇතුළු. එනිසා මම සැකවින් කරුණු කීපයක් පමණක් ඉදිරිපත් කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු ගණනාවන් 9ක් තිබෙනවා. ඒ පිළිබඳ විස්තරය ඉදිරිපත් කළ හැකි. හන්සාට ගත වීම සඳහා ගරු කතානායකතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තිය අනුව ඡන්දබලය ජනතා පරමහදියේ ප්‍රතිපත්තිය අංගයකි. එබැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමේ අරමුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103.2 වගන්තිය මගින් දක්වා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම පිළිබඳ අවසන් තීන්දුව ලබා දෙන තෙක් ක්‍රියාත්මක වන වාරණ නියෝග ලබාදීමේදී එම වාරණ නියෝගය පළමුවරට මෙම නඩු විභාගයට ගැනෙන 2024 නොවැම්බර් 11 වෙනිදා සිට ඉදිරියට ක්‍රියාත්මක කිරීමට දැනට තිබෙන තත්ත්වය අනුව අර්ථ නිරූපණය තමයි මේ කරන නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය මගින්. එහිදී මැතිවරණ කොමිසම් සභාවේ අදහස් ලබාගෙන නොමැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41.2 වගන්තිය යටතේ ජනාධිපතිවරයාගේ නිර්දේශයක් මත ව්‍යවස්ථාදායක සභාව විසින් එවැනි වැඩබලන පත්කිරීමක් අනුමත කර ඇත්නම් මිස දින 14කට නොවැඩි කාලයක් අඛණ්ඩව පොලිස්පති ධූරය කටයුතු කිරීමට කිසිදු තැනැත්තෙක් පත් කළ නොහැක. ගරු කතානායකතුමනි, මෙවැනි තත්ත්වයක් ඇතුළත ඉදිරි ජනාධිපති වරණය වත්මන් ජනාධිපතිවරයාද අපේක්ෂක බවට පත්වන විට වැඩබලන පොලිස්පතිවරයා අවධානන් සහගත තත්ත්වයකට පත්වෙනවා.